අයියගෙන අපු එළවලු ගන්නෙ නැති අපි කාලාන්තරයක් පරණ තේකොළනම් ගන්නවා. තේකොළලුත් වෙන්නේ නිෂ්පාදිත දිනවලුත් නම් විතරයි. ඒ නිසා නිෂ්පාදිත දිනේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේනික. හින්දාම්බ වවෙන් ගොඩ වෙලා වනාලියා මේ අලිවැටේ කණුව බිමට පෙරලගෙන තමයි මේ ගම්මාන්ට ඇතුල්ලා තියෙන්නේ. සූර්යවැව ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂයට අයත් ග්‍රාම සේවා කුට්ටාෂ 18ක ජනතාව නිදි වර්ජිතව තම කෙත්වතු වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීමට මෙලෙස වෙහෙසවන්නේ කාලාන්තරයක සිටයි. පරිසර වේදීන් පවසන්නේ මෙලෙස ගම්වදුනේ හම්බන්තොට ප්‍රදේශයේ ඉක්ුත් වකවානුවේ සිදු කළ සංවර්ධන කටයුතු හේතුවෙන් තම වාසභූමි අහිමි වූ අලියතුන් බවයි. මේ වන විට අපේ 135කට ලක්ෂ 60-70ක මේ ගොයින්ගේ ජීවිත කාලේ හදාගත්තු ගහකොළ, ගේදොර ඒ සියල්ල විනාශ කරමින් තියෙනවා. ජීවිතයත් මරණයත් අතර සටනක් අපි ගෙනියනවා. අපි ඉතින් කියන්න තියෙන දේශපාලඥයන්ට කිව්වා ඒ වුණාට තාම අපට මේකට විසඳුමක් ලැබිලා නැහැ. හම්බන්තොට හා තදාසන්න ප්‍රදේශවල ජනතාව මුහුණ පා සිටින මෙම වන අලි ගැටලුවට විසඳුමක් ලෙස 2010 වසරේදී අලි කළමනාකරණ රක්ෂිතයක් යෝජනා කරනු ලැබුවා. ඒ මෙම ප්‍රදේශවල සිටින 450ක් පමණ වන අලින්ට උඩවලව බූන්දල සහ ලුණුගම්වේර යන ජාතික වනෝද්‍යාන අතර ගමන් කිරීමට පහසු වන අයුරින් ඊට අමතරව යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය යාකරන කොහලංගල අලිමංකඩට අමතරව මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අවහිරව ඇති හැඩිල්ල සහ බෝධාගම අලිමංකඩද නැවත සකස් කිරීමට එමගින් යෝජනා කර තිබෙනවා. හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය සඳහා ඉදිරිපත් කළ යෝජනාවට 2011 වසරේදී මහවැලි අධිකාරිය හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මෙන්ම අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලද අනුමැතිය හිමිවනවා. එහෙත් පැවති කිසිදු රජයක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතේ ගැසට් කොට වනජීවී දෙපාර්තමේන්තුව යටතටපත් කිරීමට කටයුතු නොකළ බවට පරිසර වේදීන් හා ගොවි ජනතාව චෝදනා කරනවා. දැන් අක්කර දහස් ගණක් විනාශ කරලා මේක ඇතුලේ අනවසර වගාකරුවන් තාම ශක්තිමත් විදුලි වැටවල් ඉදි කරගනිමින් ඒ අනවසර වගාවල් ආරක්ෂා කරගනිමින් තියෙනවා. ඒ අනුව 2010 වසරේදී යෝජනා වූ හෙක්ටයාර 30,000ක් පමණ වන හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය අද වන විට හෙක්ටයාර 12,000ක පමණ වපසරියකට සීමා වී තිබෙනවා. පරිසර වේදීන් පෙන්වා දෙන්නේ මෙම භූමි ප්‍රමාණය තව දුරටත් සීමා වුවොත් නුදුරු අනාගතයේදී මෙම ගැටලුව විසඳිය නොහැකි තත්වයට පත්වනු ඇති බවයි. එබැවින් මේ ජනතාවගේ ජීවිත දේපල හා භවභෝග තව දුරටත් අනතුරේ හෙළමින් බලධාරීන් කටයුතු කරන්නේද? එසේත් නොමෙතිනම් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය බලාත්මක කර අලින්ගේ හා මිනිසුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නේද? හෙළිදරව් අවධානයෙන්.